හායි කොහොමද ළමයි ඔන්න අදත් මං අලුත් ඩ්‍රාමා එකක් අරන් ඔයාලා ඔයාගෙන ආවා චයිනීස් ඩ්‍රාමා වලට කැමති අයට තමයි අද මේ ඩ්‍රාමා එක ගෙනාවේ ඩ්‍රාම් එකට යන්න කලින් හැමදාම වගේ අදත් මං චුට්ටක් මතක් කරන්නම් තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා අපේ channel එකට like එකකුත් දාලම අපි ඩ්‍රාමා එක බලන්න සෙට් වෙමු එහෙනම් මං අද ඔයාලට අරන් ඉන්නේ night of the rose කියන ඩ්‍රාමා එක මේක 2022 රිලීස් වුණ චයිනීස් ඩ්‍රාමා එකක් Love and Fantasy කියන කැටගරියකට තමයි මේ අපේ ඩ්‍රාමා එක වැටෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු ඩ්‍රාමා එක පැත්තට. අපේ මේ කතාවේ කතානායිකාව තමයි සින්චියාවෝ කියන්නේ. එයාට අවුරුදු 24ක් තමයි වෙන්නේ. ස්පෙෂල් ෆෝකස් එකේ කලින් වැඩ කරලා තියෙන මෙයා. ඉතින් ඒ නිසා එයා අතින් ගර්ල්ස්ලට වඩා ටිකක් වෙනස්. ටයිම් ටේබල් එකකට තමයි එයා වැඩ කරන්නේ. ෆෝසස් වල ඉන්න අය කොහොමත් එහෙම තමයිනේ. ඔක්කොම පිළිවෙලයි. ඇඳ රෙද්ද නවන එකේ ඉන්නම පිළිවෙලයි. ඒ වගේම එයා හැමදාම උදේට පුෂප් 100ක් ගහලා තමයි එයාගේ වැඩ ටික පටන් ගන්නේ. කෑම කාලා ඊට පස්සේ එයා එළියට යනවා. ඒ විදියට තමයි හැමදාම වැඩ ටික වෙන්නේ හැමදාම උදේට කිලෝමීටර් 10ක් එයා දුවනවා. ඒ අතර එයාට හම්බෙන හැම කෙනෙක්ටම වගේ චින් උදව් කරනවා. චින් කියන්නේ ගොඩක් හිත හොඳ කෙනෙක් වගේ කියලා තමයි හිතෙන්නේ. ඒ වගේම අපේ මේ කතා නායිකාව චින් අවුරුදු 24ක් වල තම සිංගල් කෙනෙක්. එයාගේ තාත්තා නම් චින් ගැන ගොඩක් ආඩම්බරෙන් තමයි කතා කරන්නේ. ඒ විදිය දුවෙක් ගැන ආඩම්බර නොවෙන්නේ කවුද ඉතින්? ඔන්න මං අපේ කතාවේ කතානායක ගැන කියන්න තමයි යන්නේ. එයාගේ නම තමයි වෙන්ලන්. මිස්ටර් වේයි කියලා තමයි හැමෝම එයාට කතා කරන්නේ. ඒ රටේ තියෙන ද රෝෂි කියන ගෲප් එකේ නිව් චෙයාර්මන් තමයි මිස්ටර් වේයි. එයාගේ උස සෙන්ටිමීටර් 184. එතකොට එයාගේ බර කිලෝග්‍රෑම් 75. එයාගේ බ්ලඩ් ගෲප් එක තමයි බී පොසිටිව්. එයා ගොඩක් දක්ෂ වගේම ගොඩක් කඩිසර කෙනෙක්. නැත්තම් ඉතින් ඒ වගේ කම්පැනි එකක චෙයාර්මන් වෙන්න බැහැනේ. එයාට මාස්ටර් ඩිග්‍රි දෙකක්ම තියෙනවා. එයා එයාගේ සෙක්‍රටරිට ඩොකියුමන්ට් එකක් ෆිනිෂ් කරන්න දෙන්නේ විනාඩි 10යි. එයාගේ ළඟ වැඩ කරන හැම කෙනෙක් මෙහෙම තමයි අඩුම කාලයකින් උපරිම වැඩ කරන්න ඕන. ඒ වගේම මිස්ටේක් අඩුවෙන්ම වෙන්න ඕන. මිස්ටර් වේයි කියන්නේ අකුරටම වැඩ කරන කෙනෙක්. එයා කරන ප්‍රොජෙක්ට් එක ඩීටේල්ස් වගේක් පිටට දීලා අහුවෙලා එයා ඒ සේවකයා කම්පැනි එකෙන් අයින් කරලම දානවා. ඔන්න ඉතින් ඔෆිස් එකේ වැඩ ඉවර කර ඉන්න වෙලාවෙදී මිස්ටර් වේයි කකුල පෙරලිලා වැටිලා උලුක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරනවා. ඉතින් එයා හොස්පිටල් එකේ ඉන්න වෙලාවෙදී එයාව බලන්න කෙනෙක් එතනට එනවා. ඒ තමයි එන්. මිස්ටර් වේයිගේ හොඳම තමයි හොස්පිටල් එකට ඇඩ්මිට් කරාට ඒක එච්චර ලොකු ඩැමේජ් එකක් නෙවෙයි කියලා ඩොක්ටර් නම් කියනවා. හැබැයි ඉතින් ඩොක්ටර් එයාගේ ඩේලි හැබිට්ස් ගැන නම් එච්චර සතුටු වෙන පාඩක් නැහැ. මොකද එයාට වැඩ වැඩි නිසා හරියට කෑමක්වත් නිින්දක්වත් නැහැ. ඒක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයිනේ. මොකද හරියට රෙස්ට් එකක් නැතුව වැඩ කරද්දී ලෙඩ හැදෙන්න තියෙන ඉඩකඩ ප්‍රමාණය වැඩි නිසා. හැබැයි ඉතින් එතන ඉන්න මිස්ටර් වේගේ යාළුවා යෙන් හිනා වෙලා කියනවා එයා මිස්ටර් වේයි හොඳට බලා ගන්නම් කියලා. එහෙම කියලා එතන ඇඳේ වාඩි වෙන එයින් හිනා වෙලා මිස්ටර් වේකේ උලුක් වෙච්ච කකුලට පාරක් ගහනවා. අනේ ඉතින් ඒක රිදුන වගේ. කකුලට බෙහෙත් දාගෙන මිස්ටර් වේයාගේ යාළුවා එක්ක හොස්පිටල් එකෙන් එළියට එනවා. එළියට ආපු ගමන් වේයාගේ සෙක්‍රටරිට බනින්න ගන්නව යෙන්ට කතා කරේ ඇයි කියලා. මොකද එයා ඉස්සරහා වේයට වදයක් වෙනවා කියලා එයා දන්නවා. ඔන්න ඉතින් වේයට ටිකක් තනියම ඉන්න කියලා යෙන් යනවා එළියට ගිහින් එන්න. වේ යනවා එයාගේ වාහනේ තියෙන තැනට. එතනට එයාගේ වාහනය දොර අරින්න කවුද මිනිස්සේ ට්‍රයි කරනවා. ඒ මිනිස්සයා වඩපිට ගැනවත් සැලකිලි නැතුව තමයි ඒක කරන්නේ. ඉතින් එයා ළඟට වෙයි එනවා කියලාවත් ඒ මිනිස්සයා දන්නේ නැහැ. වාහනේ දොර අරගෙන දඟලන මේ මිනිස්සයා ළඟට එන වෙයි එයාගේ බෙල්ලෙන්ම අල්ලගන්නවා. ඒ මිනිස්සයා අල්ලන් දෙකක් දෙන්න හදනකොට එතනට සින් එනවා. එයා හිතන්නේ වෙයි අහිංසක මිනිස්සෙට ගහන්න හදනවා කියලා. ඉතින් සින් කෑ ගහන පාරට වේගය අවධානය වෙන පැත්තකට යනවා. ඒකෙන් අර හොරා ප්‍රයෝජන අරගෙන වෙයිව පැත්තකට තල්ලු කරලා එතනින් පැනලා යනවා. සින් ඉක්මනට ඇවිල්ලා වේව නැගිටිනව වෙනුවට එයා වායම බිම දාලා අහනවා ඇයි එයා හොරකම් කරන්න හැදුවේ කියලා. වේ කොච්චර කිව්වත් එයා හොරකම් කරේ නැහැ කියලා සින්නම් මේක පිළිගත්තෙම නැහැ. අන්තිමට වේයාගේ පර්ස් එකෙන් ලයිසන් ඉන්සූරස් තරම් පෙන්වුවට පස්සේ තමයි සින් එයාව අතාරින්නවා. සින් වැඩ කරන්නේ ළමයි කරාට පුරුදු වෙන තැනක. ඉතින් එයා නැති වෙලාවක ළමයෙක් යටත් ඩැමේජ් වෙලා. ඒකට තමයි ඒ ළමයා අඬන්නේ. සින් මේක දිහා හැංගිලා බලන් ඉන්නවා. අද නම් සින් බැනුම් අහන්න වගේ තමයි ඉන්නේ. කොහොමාරි සින්ට එයාගේ ජොබ් එකක් නැති වෙනවා. ඔන්න අපිට ආයෙමත් වෙයි හොස්පිටල් එකේ ඉන්නවා කියලා පෙන්නවා.
තියෙනවා. මේ සැරේ නම් කකුල ඩැමේජ් වෙලා වගේ හොඳටම උඩේ ඉල්ලන් ඉන්න විදිහට. ඩොක්ටර්යාට දවස් දෙකක් රෙස්ට් කරන්න කියලාත් කියනවා. එක තැනක ඉන්නේ නැතුව හොඳ කකුල හොඳ කරගන්න බැහැනේ. ඉතින් මේ වෙලාවේදී වෙයි සින්ත බන බන තමයි ඉන්නේ. ඒ අස්සයාගේ සිකියුරිටි කියනවා සින්නර හොරාට ගහපු පාර ඉලෑට දෙකකුත් කැඩිලා වෙයිට දැනට තියෙන කලදර මදිවට තව එකක් වැටෙන්න වගේ යන්නේ කියලා. ඉතින් මේ කලබල අස්සේ වේගේ තරහකාරයෙක් සින්න ඇවිල්ලා වේව බිම දාන සිද්ධිය වීඩියෝ කරලා ඒක වෛරල් කරනවා. වෙයි මේක දකින්නේ හොස්පිටල් එකේ ඉන්නකොට. ඉතින් යා සිකියුරිටිට කියනවා සින්ත කතා කරලා ඉක්මනට යාව හම්බ වෙන්න එන්න කියන්න කියලා. මේ අතරේ ගෙදර එන සින්න යාගේ තාත්තට කියනවා ඕනෙමට වඩා මහන්සි වෙලා ගෙදර වැඩ කරන්න එපා කියලා. මොකද යාගේ තාත්තට තියෙන්නේ එක අතක් නිසා. අනිත් අත නැති වෙලා තියෙන්නේ යාගේ ජොබ් එක කරන කාලෙම. එයාගේ තාත්තා වැඩ කරලා තියෙන්නේ ස්පෙෂල් ෆෝසස් එකේ නේද? දෙන්නා මේකට ටීම් එකේ ඉඳලා තමයි තියෙන්නේ. දෙන්නත් එක්කම කරපු මිෂන් එකකදී බෝම්බයක් පුපුරලා තමයි සින්ගේ තාත්තගේ අත නැති වෙලා තියෙන්නේ. කිඩ්නැප් කරපු 5 දෙනෙක් බේරගන්න තමයි මේ දැන ගිහින් තිබ්බේ. ඒ මිෂන් එකේදී බෝම්බයක් පුපුරන වෙලාවක සින්න බේරගන්න ගිහින් තමයි එයාගේ තාත්තගේ අත නැති වෙන්නේ. සින්ට ඕන වෙනවා තාත්තට රොබෝ අතක් දෙන්න. මොකද තාත්තගේ අත දකින්න හැම පාරම එයාට අර සිද්ධිය මතක් වෙන නිසා. ඒකට යුවන් $112,000 ඕන වෙනවා. ඒ නිසා සින් අලුත් ජොබ් එකක් හොයන්න හදන්නේ මොකද එයාට මේ වෙලාවට තාත්තව හොඳ කරගන්න සල්ලි ඕන නිසා. මේ වෙලාවේ සින්ට වේගේ සෙකල්ටි කතා කරනවා. කතා කරලා වේව හම්බ වෙන්න එන්න කියලා කියනවා. සිනුත් හොඳට ලෑස්ති වෙලා වේව හම්බ වෙන හොස්පිටල් එකට යනවා. මේ අතරේ වේගයාගේ යාළුවට එයා කැමති මොන වගේ ගර්ල් කෙනෙක්ද කියලා විස්තර කරන ගමන් තමයි ඉන්නේ. ඒ විස්තර අහලා රූපයක් ඇඳට අන්තිමට යෙන්න ඇඳලා තියෙන නම් ගොරිල්ලෙක්. හැබැයි ඉතින් වේ කිව්ව ඔක්කොම ටික සින්ට නම් අඩුවක් නැතුව තියෙනවා. මොකද හිතෙන්නේ යාළුවට ඒ ගැන? මේ දෙන්න සෙට් වේවිද? එහෙනම් අපි යමු කතාව ඉස්සරහටම මේක ගැන දැනගන්න නම්. මේ අතරේදී සින් යනවා හොස්පිටල් එකට. ඇවිල්ලා වේව හොයාගෙන රූම් එකට ගියත් එයා රූම් එකේ නම් හිටියේ නැහැ. එයා වේව හොයාගන්නේ වොෂ්රූම් එකේ සිහිය නැතුව ඉද්දි. එයාගේ සීනි අඩු වෙලා තමයි එයා වොෂ්රූම් එකේ වැටලා තියෙන්නේ. හොඳ වෙලාවට තමයි සින් එයාව හොයාගෙන ආවේ. කොහොම හරි වේට සිහියේ දින්නේ වෙයි අඳුර. ඩොක්ටර් නම් කියන්නේ එයාගේ තත්ත්වය ටිකක් අවදානම් කියලා. එතනම ඉන්න සින් වේගෙන් සමාව ඉල්ලනවා එයාට උන හැම දෙයකටම. මෙතනදි සින් කියනවා එයාගේ ජොබ් එක නැති වුණත් එයා කොහොම හරි හොරා අල්ලගත්ත කියලා. වේයි කියනවා එයාට ගෙවන්න නම් එයාට තව උදව්වක් ඕන කියලා. එහෙම කියලා එයා සින්ට අර වීඩියෝ එක පෙන්නනවා. ඒක පෙන්නලා කියනවා කට්ටියට කියන්න කියලා එයා වේට මාෂල් ආට් උගන්වනවා කියලා. එහෙම වෙලාවක තමයි මේ වීඩියෝ එක aran තියෙන්නේ කියලා. කොහොම හරි ඉතින් වේගෙන් අම්බුව බේරගන්නත් ඕනනේ. කොහොම හරි වේටත් මාෂල් ආට් ඉගෙන ගන්න ඕන වෙනවා. ඉතින් එයා සින්ට කියනවා එයාට උගන්වන්න කියලා. සින් කියනවා එයාගේ රූල්ස් පිළිපදින්න පුළුවන් නම් විතරක් එයා උගන්වන්නම් කියලා. ඔන්න ඉතින් සින් දැන් මෙතනදි වේට කෙනෙක් බිම දාන්නේ කොහොමද කියලා දෙන්න තමයි හදන්නේ. මොනව වේවිද දන්නේ. වේගේ කකුලත් අමාරුවේනේ. වේයි එයා කියලා දීපු එක ඉක්මනට ඉගෙනගෙන වගේ නේද? සින්ව බිම දාලා අල්ලන් ඉන්නකොටම ඒ රූම් එකට වේයිගේ සෙක්‍රටරි එනවා. දෙන්න ඉන්න විදිය දැක්ක සෙක්‍රටරි දෙන්න ගැන හිතනවා වැඩේ හරි තමයි කියලා. සින් ඉක්මනට මෙතනින් නැගිටිනවා. සින් ඇවිල්ලා තියෙන්නේ ජොබ් එකක් හොයාගෙන. ඒක ඩ්‍රයිවිං ජොබ් එකක්. ඉතින් ඉක්මනට නැගිටපු සින් ජොබ් එක ගැන විස්තර අහනවා. ඒ වගේම සින් අහනවා එයාට මෙච්චර ලොකු ගාණක් දෙන්නේ ඇයි කියලා. වේයි කියනවා එයාට කිසිම ජොබ් එකක් හම්බ වෙන්නේ නැහැ. එයාට කරන්න තියෙන්නේ අර වීඩියෝ එක ගැන සද්දයක් නැතුව ඉන්න එක විතරයි කියලා. සින්ට වෙන කරන්න දෙයක් නැති නිසා අකමැත්තෙන් වුණත් එයා මේකට කැමති වෙනවා. ඉතින් සින් වේයිට ගුඩ් බයි කියලා එන්න හදද්දි වේයි දකිනවා එයා කලින් සිහිය නැති වෙන්න කලින් ඇඳපු ෂර්ට් එක පැත්තක නවලා තියෙනවා කියලා. යන්න යන සින්ව නතර කරලා අහනවා එයාගේ ඇඳුම් මාරු කරේ එයාද කියලා. සින් එයාට කියනවා එයා ඩොක්ටර්ට උදව් කරා විතරයි කියලා. මේ වෙලාවේ නම් වේයිට ටිකක් ලැජ්ජත් හිතෙනවා. හැබැයි ඉතින් සින් කියනවා වේයිට එච්චර ලැජ්ජ වෙන්න තරම් ඇඟක් නැහැ කියලා. ඒ කතාවට නම් වේයිට කරගන්න දෙයක් නැති වෙනවා. ඔන්න ඉතින් ඊළඟ දවසේ සින් යනවා එයාට හරියන ජොබ් එකක් හොයාගෙන. මොකද හොරෙක් අල්ලන්න ගිහින් එයාගේ ජොබ් එකක් නැති වුණානේ. පාර යන අතරදි සින්ට දැනෙනවා කවුරු හරි එයාගේ පස්සෙන් එනවා කියලා. හැරිලා බලුවත් ඉන්නේ ටෙඩි කෙනෙක් විදියට අඳගත්තු කෙනෙක් විතරයි. ටිකක් දොර ගිහින් ආය හැරිලා බලද්දි අර ටෙඩි එතනම ඉන්නවා. ටෙඩි වල්ලල බිම දාලා කියනවා පොලිසිය යන්න කලින් මූණ පෙන්නන්න කියලා. ඒ කවුරු වෙන්න ඇතිද? ඒක බලන්න නම් කතාව තව ටිකක් ඉස්සරහට ගිහිල්ලාම බලමු. ඉතින් සින් ටෙඩිගේ මූණ ගලවලා බලනවා. ඒක ඇතුලේ ඉන්න සින්ගේ හොල්ම යාළුවෙක් අවුරුදු ගානකට පස්සේ තමයි සින් එයාව දකින්නේ. එයාගේ නම තමයි ලින්ටි. රෙස්ටුරන්ට් එකකට ගිහින්
ඉතින් කතා කර කර ඉන්න ෂාන් ලින්ට කියනවා කවදාවත් ස්පෙෂල් ෆෝසස් කෙනෙක්ගේ පස්සෙන් එtti මීට වඩා පරිස්සම් වෙන්න කියලා. ලින්ක්ඩ්ඉන් ෂින්ව බලන්න තමයි එයා එහෙම ඇවිල්ලා තියෙන්නේ. ලින් කියනවා ෂින්ට ජොබ් එකක් හොයාගන්න උදව් කරන්නම් කියලා. ඔන්න ෂින්ට ජොබ් වේකන්සි එකක් හම්බ වෙනවා. අවුරුද්දකට ලක්ෂ 4ක් දෙනවලු ඒ ජොබ් එකේදී. එයාට ඕන කියන්නේ ආත්ම ආරක්ෂාවයි ඉංග්‍රීසි දෙකම දන්න ඩ්‍රයිවර් කෙනෙක්. ඉතින් ෂින් මේ ජොබ් එකට ඇප්ලයි කරනවා. ෂින් යාගේ ජොබ් බයෝඩේට එකක් යවනවා. මේ වේකන්සි එක දාලා තියෙන්නේ ෂින්ගේ තාත්තා. වෙයි තාම ඉන්නේ හොස්පිටල් එකේ. හොස්පිටල් එකේ හිටියත් එයා නිකම් නම් ඉන්නේ නෑ ඉතින්. එතන ඉඳගෙනත් ඔෆිස් එකේ වැඩ. මේ වෙලාවේගේ තාත්තා එනවා යාම බලන්න. වේගේ සෙක්‍රටරිත් ඉන්නවා වෙයි එක්කම. වෙයිගේ තාත්තා හැමදේම ගැන සැකෙන් බලන කෙනෙක්. ඉතින් එයා කියනවා ඕනවට වඩා සේවකයෝ විශ්වාස කරන්න එපා කියලා. ඒ වගේම එයා වෙයිට කියනවා අලුත් ඇසිස්ටන්ට් කෙනෙක් ගන්න කියලා. වෙයි මේකට තාත්තා එක්ක ආගිය කරගන්නවා. තාත්තා එතනින් පිට වෙලා යන්නේ වෙයි එක්ක හොඳටම කේන්තියේ. ටික දවසකට පස්සේ වෙයිට කෝල් එකක් එනවා එයාගේ තාත්තා පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා හොස්පිටල් එකේ ඇඩ්මිට් කරා කියලා. එයාගේ තාත්තා ලැබ් එකේ ඉන්න වෙලාවේ තමයි මේක වෙලා තියෙන්නේ. ඉතින් තාත්තාව බලන්න හොස්පිටල් එකට යන වෙයි කියනවා වෙන ඇසිස්ටන්ට් කෙනෙක් හොයාගන්න කියලා. තාත්තගේ අසනීප නිසා ඒ තීරණයට මුකුත් නොකිය වෙයි එතනින් යන්න යනවා. වෙයිව මේකට කැමති කරගන්න ඕන නිසා එයාගේ තාත්තා බොරු ලඩක් අරන් වගේ කියලා තමයි මට නම් හිතෙන්නේ. ගෙදරට වෙලා ටීවී බල බල ඉන්න ෂින් එයාගේ තාත්තා එක්ක කතා කරනවා. එයාගේ තාත්තා ෂින්ට හොඳ මනමාලයක් හොයන ගමනුයි ඉන්නේ. මොන වුණත් ෂින්ගේ වයසත් හරිනේ. ඔන්න ෂින්ට එයා දාපු ඇප්ලිකේෂන් එක ඕකේ වෙලා එයාට කම්පැනි එකට එන්න කියලා මෙසේජ් එකක් එනවා. ෂින් වැඩට යන්නේ පුඩ් බයික් එකෙන්. ෆයිල් එකත් අතින් අරන් යන ෂින් ඉස්සරහට එන මේ කොල්ලෝ තුන්දෙනා එයාව හඳුන්වලා දෙන්නේ චයාමන්ගේ අලුත් ඇසිස්ටන්ට් කියලා. ඒ තුන්දෙනාගෙන් චයාමන් හම්බ වෙන්න පුළුවන් කොහොමද කියලා ඇහුවම එයාලා කියනවා චයාමන් මේ වෙලාවේ නාන ගමන් ඉන්නේ කියලා. ඉතින් ෂින් එතනින් යනවා. එතනට යන ෂින්ට හම්බ වෙන්නේ වෙයිව. කොහොම හරි දෙන්න මෙතන රණ්ඩු වෙලා ෂින් වෙයිව පූල් එකට තල්ලු කරලා දාලා එතනින් කේන්තියෙම පිට වෙලා යනවා. ආයේ ගිහින් ෂින් චෙක් කරලා බලනවා යාට වැඩ කරන්න තියෙන කාත් එක්කද කියලා. වේගේ තාත්තා තමයි ෂින්ව තෝරලා එවලා තියෙන්නේ. එයාව ජොබ් එකට ගත්තේ වේගේ තාත්තා කියලා දැනගත්තම ෂින් ගොඩක් කලබල වෙනවා. මොකද එයා වෙයි එක්ක වැඩ කරන්න කැමති නැති නිසා. මේක වෙයි දැනගත්තම එයාට ෂින්ව ආයේ යවන්න ඕන වුණත් ඒක කරන්න බැරි වෙනවා. මොකද ඒ වෙද්දි ෂින්ට සම්පූර්ණයෙන්ම ගෙවලා එයාව වැඩට අරගෙන තිබුණ නිසා. ඉතින් ෂින්ව ජොබ් එකෙන් අයින් කරන්න පුළුවන් වේගේ තාත්තාටම විතරයි. වේව ආරක්ෂා කරගන්න ඕන නිසා තමයි එයාගේ තාත්තා ෂින්ව එතනට දැම්මේ. ඉතින් අකමැත්තෙන් වුණත් වේයිටයි ෂින්ටයි එකට වැඩ කරන්න සිද්ධ වෙනවා. දෙන්නටම වෙන් කරන්න දෙයක් නැති නිසා ෂින්ගේ සුදුසුකම් වේයිට පෙන්වන්න එයා එයාගේ සර්ටිෆිකේට් ටිකක් අරන් තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අර වීඩියෝ එකක් ෂින් ළඟ තියෙනවා කියලා දැක්කම වේයිට කරන්න දෙයක් නැති වෙනවා. ෂින් මේකට ආපු එක වේයිට ටිකක් ප්‍රශ්නයක් වගේ. ඉතින් එයා එයාගේ යාළුවෙක්ගෙන් අහනවා එයා නොදන්න දෙයක් මෙතන වුණාද කියලා. ෂින්ගේ බයෝඩේට එක කියවන වේගේ යාළුවා කියන්නේ එයාව නම් වේයිට ගොඩක් මැච් වෙනවා කියලා. ඒකට වේයිට කේන්ති ගියා කියලා දැනගත්තම යෙන් එතනින් මාරු වෙලා යන්න හැදුවත් වේයි ආයේ මෙයාව ඇදලා ගන්නවා. ඔන්න ඉතින් මේ වෙලාවේදී ෂින් එයාගේ ජොබ් කොන්ත්‍රාත් එකකට සයින් කරන්න තමයි හදන්නේ. එයාට අවුරුද්දකට පඩිය ලක්ෂ 4ක් වගේම අමතර ලක්ෂයක් දෙනවා කියලා කියනවා. ඒක මෙඩිකල් බෙනිෆිට් එකක්. මේ වෙලාවේ ෂින් කියනවා එයාට එයාගේ තාත්තට පුතුණියක් ගන්න ඕනේ කියලා. වේයි ඒ ගැන හිතලා බලන්නම් කියලා කියනවා. ෂින්ට ඔෆිස් එකේ දේවල් හොයාගන්න වේගේ සෙක්‍රටරි මැසි උදව් කරනවා. ඒ වගේම වේයිට ඕන දේවල් ගැන මැසි ෂින්ට කියලා දෙනවා. ෂින්ට හම්බ වෙච්ච ඔෆිස් එක නම් හසල ගොඩක් වගේ. ඔක්කොම ටික අවුල්දලා. අපි බලමු ඉස්සරහට ෂින් වේයි එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා. මට නම් හිතෙන්නේ දෙන්න ටිකක් තරහයි වගේ කියලා. වේයි හිතන්නේ ෂින් එයාට අවුල් වෙච්ච ඔෆිස් එකක් දුන්නම කේන්තියෙන් දමලා ගහලා යාවි කියලා. ඒත් ඉතින් උනේ ඒක නෙමෙයි. මැසි ඇවිල්ලා වේයිට කියනවා ෂින් එයාගේ ඔෆිස් එක සතුටින් බාරගත්ත කියලා. එහෙම කිව්වම වේයි යනවා ෂින්ට දීපු ඔෆිස් එක බලන්න. මුලින් තිබුණ සම්පූර්ණයෙන්ම අවුල් වෙච්ච ඔෆිස් එකක්නේ. ඒත් ඉතින් වේයි එතනට යatti ෂින් එතන ඔක්කොම අස් කරලා පිළිවෙලකට තියලා කියලා දැක්කම වේයිට පුදුම හිතනවා. ඔෆිස් එක බලලා වේයි ඉක්මනට එතනින් යන්න හැදුවා දොර ලොක් වෙලා. එතකොටම ෂින් එතනට ඇවිල්ලා වේයිට උදව් කරන්න හැදුවා වේයි එපා කියලා කියනවා. ඒත් ඉතින් කොච්චර ට්‍රයි කරත් වේයිට නම් දොර අරගන්න බැරි වෙනවා. තියන ලොකුකමට ෂින්ට දොර අරින්න දුන්නේත් නැහැ. ඔන්න ඉතින් බැරිම තැන වේයි වැඩේ අතහැරලා ඇවිල්ලා ෂින්ට කියනවා දොර ඇරලා පෙන්නන්න කියලා පුළුවන් නම්. දොරෙන් එළියේ ඉඳන් මේ කියන හැම දෙයක්ම මැසි අහගෙන
ගෙන තමයි ඉන්නේ. ඉතින් එයා කවුරු හරි උදව්වට අරන් යන්න කියලා එතනින් යනවා. සින් දොර අරින ට්‍රයි කරනවා. හැබැයි ඉතින් දොර එයාටවත් අරගන්න බෑ. කවුරු හරි ඇවිල්ලා දොර අරිනකම් සින් එයා කියව කියව හිටිය පොත කියවන්න ගන්නවා. ඒ පොතේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම වේ ගැන විස්තරයක්. ඒත් වේයින් ටිකක් අපහසුයෙන් වගේ කියලා දැක්කම සින් කියනවා දෙන්න එක්ක එකතු වෙලා දොර කඩමු කියලා. රූම් එක ඇතුලේ හිර වෙලා ඉන්න බැරි නිසා වේයි අකමැත්තෙන් හරි ඒකට කැමති වෙනවා. ඔන්න දෙන්න එක්ක දුවගෙන ගිහිල්ලා දොරේ හැප්පිලා ලෝකෙක කඩන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් අපි බලමු දොර අරගන්න පුළුවන් වේවිද කියලා. දොරත් කඩාගෙනම දෙන්නම එළියට පිසික් වෙනවා. ඒ වෙද්දිත් දොර අරින්න ඔෆිස් එකේ ඉන්න කට්ටියත් එතනට ඇවිල්ලා වේගේ තරහකාරයා තමයි මේ ඉන්නේ. එයා වේ ගැන ඔත්තු බලන කෙනෙක් දාලා තමයි තිබ්බේ. එයා දැන් මේ ඇවිල්ලා කියන්නේ වේගේ ආරක්ෂාවට සින් එතනට ඇවිත් ඉන්න කියලා වගේම එයා ගොඩක් ටැලන්ටඩ් ගර්ල් කෙනෙක් කියලා. ඊළඟ දවසේ වේයි කෑම කකා ඉන්නකොට සින් එතනට එනවා. එයා එන්නේ ඔෆිස් කිට් එකෙන් නම් නෙවෙයි. වේයි ඒකට හොඳටම බනිනවා. ඒත් සින් එයාට කැෂුවල් එන්න වෙච්ච එකට හේතුව කියනවා. සින් එයාගේ ටීම් එක බූස් කරලා ගන්න ප්ලෑන් එකක් තියෙනවා කියලා ඒ ගැන වේයිට කියනවා. වේයි ඒක හොඳයි කියලා කිව්වත් ඒ වගේ දෙයකට කාලේ නාස්ති කරන්න වේයි කැමති නම් වෙන්නේ නැහැ. ඉතින් සින් එතනින් යනවා. සින් එතනින් යන්නේ අද්දිම එයාගේ අතේ තියෙන තුවාලෙ වේයි දකිනවා. එදා දොර අරිද්ද වෙච්ච තුවාලයක් තමයි ඒක. ඉතින් ඒක දැක්කම වේයි එයාව නතර කරන් එයා කියපු ප්ලෑන් එක කරමු කියලා කියනවා. ඒ වගේමයි වේයි එයාගේ සෙක්‍රටරිට කියනවා සින්ගේ අතේ තුවාලයක් තියෙනවා ඒකට බෙහෙත් දාන්න කියලා. කොච්චර බැන්නත් වේයි ටිකක් හරි සින් ගැන හිතනවා වගේ නේද. ඊළඟ දවසේ සින් යන වෙයාගේ හොඳම යාළුවලින්ම හම්බ වෙන්න දෙන්න එක කෑම කන ගමන් තමයි ඉන්නේ. මෙතනදී ලින් සින්ට කියනවා එයා සින්ට කැමතියි කියලා. ඒත් ඉතින් සින් කියනවා එයාට ලින් එයාගේ සහෝදරයෙක් විතරයි කියලා. ඔන්න ඉතින් ඊළඟ දවසේ සින් වැඩට ගියාම මැසි එයාට එයාගේ අලුත් ප්ලේස් එක පෙන්නනවා. සින් ප්‍රමෝෂන් එකක් හම්බ වෙලා තමයි තියෙන්නේ. එයා දැන් වේගේ පර්සනල් ඇසිස්ටන්ට්. වේයි මේ ඔක්කොම කරන්නේ එයාගේ යාළුවගේ කීමට. ඒ වගේම වේයි එතනට ඇවිල්ලා සින් එක හොඳින් කතා කරනවා. එයාට කරන්න තියෙන අලුත් වැඩ ටික ගැන වේයි ගොඩක් හොඳට විස්තර කරලා දෙනවා. මේක වේගේ ප්ලෑන් එකක්, සින් එක්ක රිලේෂන්ෂිප් එකක් හදාගන්න. බලමු ඉතින් ඒක හරියාවිද කියලා. සින්ගේ හොඳම යාළුවානේ ලින් කියන්නේ. ඉතින් සින්ගත ඔෆිස් එකේදී වේගේ අමුතු හැසිරීම ගැන ලින්ට කියනවා. වේයිට සින් ගැන අදහසක් ඇවිල්ලා තියෙනවා කියලා මේක සින් ලින්ට කියනවා. ඊළඟ දවසේ සින් වැඩට ගියාම මැසි ඇවිල්ලා කියනවා එයාට වේයි ලැබ් එක පැත්තට ගියා එයාටත් එතනට යන්න කියලා. ඔන්න ඉතින් සින් යනවා ලැබ් එකට. එයා ලැබ් එකට යද්දී යෙන් ඉන්නව මග. ඒ කියන්නේ වේගේ යාළුවා. සින් කලින් එයාව දැකලා නැති නිසා සින් හිතන්නේ එයා හොරෙක් කියලා. කොහොම හරි එනොත් සින්ගෙන් මේ වෙලාවෙදි ප්‍රතිකනවා. පස්සේ තමයි යෙන් නැගිටලා යෙන් කවුද කියලා හඳුන්වලා දෙන්නේ. ඒ වගේම සින් කවුද කියලා දැනගත්තම එයා හොස්පිටල් එකේදී සින්ව විස්තර කරද්දී අඳපු ගෝරිල්ලාගේ චිත්‍රය එයා සින්ට පෙන්නනවා. වේගේ අදහස මොකද්ද කියලා යෙන් දැනගන්න සින්ට හොඳටම කේන්ති යනවා. එයා එතනදී යෙන්ටත් කෑ ගහනවා. ඒ වගේම යෙන්වත් අරන් වේ ළඟට යන සින් එතනදී දෙන්නටම වනිනවා. ඉතින් සින් කියනවා එයා ලැබ් එකේ වෙච්ච පිපුරුම ගැන හොයලා බැලුවා කියලා. ඒත් වේයි කියනවා ඒක එයාගේ ජොබ් එකේ පාර්ට් එකක් නෙවෙයි නිසා පැත්තකද වෙලා ඉන්න කියලා. වේගේ යාළුව නම් කියනවා සින් කියන දේ පොඩ්ඩක් අහලා බලමු කියලා. ටික දවසකට කලින් ලැබ් එකේ වෙච්ච පිපුරුමක් නිසා වේගේ තාත්තා හොස්පිටල් ඇඩ්මිට් කරා කියලා මතකයිනේ. සින් කියනවා ඒක හිතාමතාම කරපු එකක් කියලා. සින් අහනවා කම්පැනි එකේ ඩේටා මොනවා හරි නැති වෙලාද කියලා. ඩේටා ටික නම් ක්ලවුඩ් එකේ පරිස්සමට තියෙනවා. ඒත් එයාලගේ ප්‍රොටෝටයිප් එක නැති වෙලා කියලා කියනවා. සින් යනවා වේයි එක්ක ලැබ් එකට සිද්ධ වුණ දේ ගැන හොයලා බලන්න. ලැබ් එකට යන සින් ඒකේ ඉන්න මීයේ කටට අරන් වේයි ඉස්සරහට දික් කරනවා. වේයි නම් මීයන්ට බයයි වගේ. මීයව දැක්ක ගමන් එයාට කටත් ඇද වෙලා යනවා. එයා සින්ට කියනවා ඌව ආපහු තියන්න කියලා. කොහොම හරි සින් හොයා ගන්නවා ලැබ් එක ඇතුළට හොරා ආවේ කොහොමද කියලා. එයාට ලැබ් එකේ තිබිලා බැටරි කෑලි වගේකුත් හම්බ වෙනවා. ඒකෙන් සින් දැනගන්නවා හොරා ලැබ් එකේ වැඩ කරන කෙනෙක් විදියට ඇතුළට ඇවිල්ලා බොරු ෆින්ගර් ප්‍රින්ට් එකක් තමයි තියලා තියෙන්නේ කියලා. ඉතින් ඒ බොරු ෆින්ගර් ප්‍රින්ට් එක තියලා තමයි බයොලොජිකල් ප්‍රොටෝටයිප් එක අරන් ගිහිල්ලා තියෙන්නේ. ඒක අරගෙන ලැබ් එකෙන් එළියට යන්න විදියක් නැති නිසා තමයි එයා හයිඩ්‍රොසයිට් යූස් කරලා එතන තියෙන බැටරියක් පුපුරවලා එතන කලබලයක් ඇති කරලා එතනින් පැනලා ගිහිල්ලා තියෙන්නේ. ලැබ් එකේ තියෙන CCTV වල ඒ කෙනාගේ පැත්තක් වීඩියෝ වෙලා තියෙනවා. ඒකෙන් හරියට කෙනා අඳුර ගන්න බැරි වුණාට හැඩරුව ටිකක් හිතා ගන්න පුළුවන්. ඉතින් ඒක දිහා බලලා සින් ඒ කෙනාගේ උස ගෙස් කරලා කියනවා. යෙන්නම් හිතන්නේ ඒක හොරකම් කරන්න ඇත්තේ වේගේ තාත්තා එක්ක තියෙන තරහකට වෙන්න ඇති
කියලා. ඉස්සරහට එන බිස්නස් දිනයකට එන කවුරු හරි කෙනෙක් මේකට සම්බන්ධ ඇති කියලා සින් කියනවා. ඉතින් වෙයි කියනවා එයා මේ පාර බිස්නස් මීටින් එකට යනවා කියලා. ඒ වගේමයි එයත් එක්ක ඒකට යන්නේ කවුද කියලාත් එයා තීරණය කරනවා කියලා කියනවා. ඔන්න මේ අතරදී වෙයිගේ සෙක්‍රටරි මැසි යනවා කේක් එකක් ගන්න. එයා කේක් එකක් තෝරලා ඒක දෙන්න කියද්දිම ඒ කේක් එක මං තව කෙනෙක්ට ඕන කියලා කියනවා. ඒ කවුද ගන්නවද? එයා තමයි සින්ගේ හොඳම යාළුවා වුණු ලින්. ලින් එක ගන්න යන්නේ සින්ට දෙන්න. කොහොම හරි කේක් එක මැසිට නොදී ලින් එක ගන්නවා. ඒත් ලින් එක ගත්තත් ඒක සින්ට දෙන්න ඔෆිස් එකට යන්න යන්න බෑ. ඒ නිසා සින්ට කෝල් එකක් අරන් අහනවා මොකද කරන්න කියලා. ඉතින් සින් කියනවා ඒක රිසෙප්ෂන් එකට දීලා යන්න කියලා. ලින්ගේ පස්සෙන් එතනට එන මැසි ලින්ගේ ෆෝන් එක අරගෙන සින්ට කියනවා එයා ඒක අරන් එන්නම් කියලා. මැසිට කලින් කේක් එක ගත්තට අන්තිම එක මැසිගේ අතේමයි තමන්ට සින්ට යවන්න වෙන්නේ. ඉතින් මැසි ලින් දීපු කේක් එකත් අරගෙන සින්ව හොයාගෙන යනවා. ගිහින් ඒ දෙන්න අතර තියෙන රිලේෂන්ෂිප් එක මොකද්ද කියලා අහනවා. සින් කියනවා ලින් එයාට පුංචි මල්ලි කෙනෙක් වගේ කියලා. ලින් ගෙනාපු කෑම ටික ඇරලා බලන සින් මැසිට කියනවා එයාට හොඳට උයන්න පුළුවන් කියලා. සින් ඒ වෙද්දිත් කාලා හිටපු නිසා මැසිට ඒක කන්න කියලා කියනවා. සින් වාඩි වෙලා ඉන්න අතරේ එතන ඉන්න දෙන්නෙක් වේගේ සෝෂල් මීඩියා වල පෝස්ට් එකක් දාලා තියෙනවා කියලා කියනවා. ඔයාලා හිතනවාද මොකක් වෙන්න පුළුවන්ද කියලා. එයා ඉක්මනට මෙයාට ගැළපෙන කෙනා හොයාගන්නවා කියලා තමයි පෝස්ට් එකේ දාලා තියෙන්නේ. එයාලා මේක ඇවිල සින්ටත් කියනවා. එතනට එන වෙයිටත් ඒක ඇහෙනවා. ඉතින් වෙයි එයාලට බනිනවා ඕපදූප කියවන්නේ නැතුව ගිහිල්ලා ඊළඟ මීටින් එක තියෙන රිපෝට් ටික හදන්න කියලා. කෑම එකත් උස්සන් ඒ වෙලාවේ සින් ඉන්න තැනට එන මැසිටත් එයාගේ ඔෆිස් එකට එන්න කියාගෙන වෙයි එතනින් යනවා. වෙයිගේ පස්සෙන් ඔෆිස් එකට එන මැසිට කියනවා කෑම කන වෙලාවට කට්ටියට ගොසිප් කතා කරන්න දෙන්න එපා කියලා. මැසි අහනවා ඒ පෝස්ට් එක ඇත්තක්ද කියලා. ඉතින් වෙයි කියනවා ඒක ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි කියලා. මොකද හිතෙන්නේ ඔයාලට සින් කැමති වේවිද වෙයි වගේ කෙනෙක්ට? ඇත්තටම වෙයිගේ හිතේ ඉන්න කෙනා සින්ම වෙන්න පුළුවන්ද? අන්න ඒ ප්‍රශ්න ටිකට උත්තර හොයන්න නම් ඉතින් නයිට් ඔෆ් රෝස් කියන ඩ්‍රාමා එකේ දෙවෙනි කොටස අරගෙන එන කම ඉන්න වෙනවා. එහෙනම් ඉතින් අමාරුවෙන් හරි ඔයාලට අද කොටස ඉවර කරන්න වෙනවා. අද කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා වෙනද වගේම කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. එහෙනම් මං අනිත් පාට් එකත් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.